අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසය දෙවැනි පරිච්ඡේදයේ තුන්වෙනි කොටස. කොටස් දෙකක් අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙද්දි. තොරතුරු බොහොමයක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ කොටසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ධර්මයේ ඒකරාශී කිරීම, සම්මුඛ තෙරුන්ගේ පූර්ව අධ්‍යක්ීම, ධර්ම විනය රැක ගැනීම, සංගීතීකාරක තෙරවරු සංගායනා ස්ථානය කියන මේ තොරතුරු සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව මගින්. ඔබට පුළුවන් අපේ නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ පාඩමත් එක්ක අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි මාතෘකාව ධර්මයේ ඒකරාශී කිරීම. බුදුරදුන් ධර්මාන කාලයේ විවිධ පුද්ගලයන් සඳහා විවිධ අවස්ථාවලදී උන්වහන්සේ ධර්මයේ දේශනා කළ. ධර්මාන කාලයේ කියන වචනේ බලන්න. ධර්මාන කාලයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ විවිධ අවස්ථාවල විවිධ අයට ධර්මයේ දේශනා කළා තිනවා. එබැවින් බුදුරදුන්ගේ සියලු ධර්මයේ ශ්‍රාවක පිරිසට පොදුවේ දැන ගැනීමට අවස්ථාව නොලැබුණි. බුදුරජාණන් වහන්සේ එක එක අවස්ථාවල එක පුද්ගලයාට තමයි ධර්මයේ දේශනා කළේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැම කෙනාම එක වගේ දැනගෙන හිටියේ නැහැ. ධර්මය හැම කෙනාම දැනගෙන හිටියේ නැහැ. එක එක කෙනා තමයි ධර්මය අහලා ශ්‍රවණය කරලා තිබුණේ. එම ධර්මයේ විසුරුවා අහලා මල්මින් විසිරී පැවතිනි. විසුරුවලා දාපු මල් ගොඩක් වගේ තමයි ධර්මයේ තිබුණේ. ධර්මයේ තිබුණා. හැබැයි විසිරලා තමයි තිබුණේ. විසුරුවලා දාපු මල් ගොඩක් වගේ. ධර්ම භාණ්ඩාගාරික අනද තෙරණුවෝ අග්‍ර උපස්ථායක තනතුරු භාර ගැනීමේදී බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කර සිටියා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තනතුර පිරිනමන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. සුවිශේෂිත ඉල්ලීමක්, විශේෂිතම ඉල්ලීමක්. එනම් තමන් වහන්සේ නොමැති ස්ථානයකදී බුදුරදුන් විසින් දේශනා කරනු ලබන ධර්මය නැවත තමන්ට දේශනා කරන ලෙස තමයි ඉල්ලා හිටියේ. අග්‍ර උපස්ථායක තනතුර පිරිනමන වෙලාවේදී තමන් වහන්සේ නොමැති ස්ථානික ආනන්ද හාමුදුරුවෝ නැති තැනක බුදුරජාණන් වහන්සේ විසින් යම්කිසි ධර්මයක් දේශනා කළොත් ඒ දේශනා කරනු ලබන ධර්මයේ නැවත වතාවක් තමන්ට දේශනා කරන්නට කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව බුදුරතුන් වදාළ ධර්මයේ අනද මාහිමියන්ට නම් අසා දැනගැනීමට ඉඩ ලැබෙන්නට ඇත. ආනන්ද හාමුදුරුවන්ට ඒ ධර්මයේ නැවත අහන්න ඉඩ ලැබෙන්නට ඇති. ඒ වුණාට අනිත් භික්ෂුන් වහන්සේලාට එහෙම ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එමෙන්ම එමගින් ධර්මයේ ඒකරාශී වූවන්ටද ආනන්ද හාමුදුරුවන් වහන්සේට ඒ ධර්මයේ නැවත දේශනා කළාට පස්සේ ධර්මයේ ඒකරාශී වෙලා තියෙනවා. මුල් කාලයේදී බුදුරජාණන් වහන්සේ එක එක පිරිසට ධර්මයේ දේශනා කළත් ඒ ධර්මය නැවත වතාවක් කිසිම කෙනෙක්ට දේශනා කරලා තිබුණේ නැහැ. ඒ වුණත් අග්‍ර උපස්ථායක තනතුර පිරුනමන ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඉල්ලා සිටියා බුදුරජාණන් වහන්සේ වෙනත් තැනක දේශනා කරන ධර්මය තමන්ට දේශනා කරන්නට ඕන කියලා. ඒ අනුව පස්සේ කාලෙ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයන් ශ්‍රවණය කරලා තියෙනට ඇති. බුදුරදුන් පිරිනවන් පාන අවස්ථාව වන විට සියලු බුද්ධ වචන ඒකරාශී වී සමීප ශ්‍රාවක පිරිස අතර වුවද ඒකමතික තීරණයකට එළඹීමේ අවශ්‍යතාවය දැඩිසේ පැවතිනි. බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාන අවස්ථාව වෙනකොට සියලු බුද්ධ වචනේ ඒකරාශී වී සමීප වෙලා ශ්‍රාවක පිරිස් අතර තිබුණත් ඒකමතික තීරණයකට එළඹීමේ අවශ්‍යතාවයක් දැඩි විදිහට තිබුණා. ධර්මය දැනගත්ත අය හිටියට ඒක ඒකමතිකත්වයකට පැමිණීමේ දැඩි අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. ධර්ම සංගීතය පිළිබඳව වාර්තා කරන පසුකාලීන ලාංකික සාහිත්‍ය කෘතියක් වන පූජාවලියේ සඳහන් ප්‍රකාශයේද මේ අදහස් සනාථ කරනවා. මේ සංගායනා කරලා ධර්මයේ ඒකරාශී කරගන්නට ඕන කියන අදහසින් හිටපු ආකාරය ගැන සඳහන් වෙලා තියෙනවා.
ලාංකික සාහිත්‍යයක් කෘතියක් වන පූජාවලියේ. සඳහන් ප්‍රකාශයේද මේ අදහස් සනාථ කරනවා. බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියේ මල් එක මලස්නෙක සැලසුවාසේ ඒ ඒ සත්වයන් උදෙසා දෙසාලූහෙයින් පිළිවෙලක් නැතිව අනාගතයෙහි නොපවත්නා ලෙස තිබුණේය. එසේහෙයින් දැන් මම ධර්මය සංගායනාවක් කරවනු කැමැත්තෙමි. බුදුරදුන් විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් ජාතියේ මල් එක මලස්නෙක සැලසුවාසේ ඒ සත්වයන් උදෙසා දෙසාලූ හෙයින් එකම මල්ලාසනයක එක එක විදිහේ මල් සකස් කළා වගේ තමයි තිබුණේ. ඉතින් ඒ නිසා දෙසාලූ හෙයින් එක එක පුද්ගලයාට දෙසාලූ හෙයින් පිළිවෙලක් නැතිව අනාගතයෙහි නොපවත්නා ලෙස තිබුණේය. පිළිවෙලක් නැති නිසා අනාගතයේ පවත්වාගෙන යෑමට බැරි මට්ටමක තිබුණා. එසේ හෙයින් දැන් මම ධර්මයේ සංගායනාවක් කරවනු කැමැත්තෙමි. පූජාවලිය සඳහන් වෙන සටහනක් යනුවෙන් ධර්මයේ විසිර පැවති බැවින් ඒකරාශී කිරීමේ මුල් අරමුණින් මහා කාශ්‍යප මාහිමියන් විසින් ධර්ම සංගායනාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියවේ. ඒ නිසා තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ තීරණය කරන්නේ ධර්ම සංගායනාවක් පවත්වන්නට. සම්මුඛ ශ්‍රාවකයන්ගේ පූර්ව අත්දැකීම. සම්මුඛ ශ්‍රාවකයන්ගේ පූර්ව අත්දැකීම. ශාස්ත්‍රූවරයෙකුගේ අභාවයෙන් පසුව ශ්‍රාවක ගණයා නොසන්සුන් වීමත් ස්වකීය අභිමත පරිදි ධර්මයේ තේරුම් කළ අන්දමත් සම්මුඛ ශ්‍රාවකයන් අද්දුටු සත්‍යකි. සම්මුඛ කියන ශ්‍රාවකයන් අද්දුටු සත්‍යයක් තමයි ශ්‍රාවක ගණයා නොසන්සුන් වීම. ශාස්ත්‍රූවරයෙකුගේ අභාවයෙන් පස්සේ ශ්‍රාවක ගණයා නොසන්සුන් වෙනවා. ස්වකීය අභිමත පරිදි ධර්මයේ තේරුම් කරන ස්වභාවයකට පත් වෙනවා. තේරුම් කරන්න උත්සුක වෙනවා. බුදුරදුන් පාවානුවර වසන සමයක උන්වහන්සේගේ සමකාලීන ශාස්ත්‍රවරයෙකු වූ නිගණ්ඨනාත පුත්ත කලුරිය කළේ. අපි මීට කලින් පාඩමේ සාකච්ඡා කළා මේ පිළිබඳව. ඒ සමගම ඒ ශ්‍රාවකයෝ එතුමාගේ ධර්මයේ සිතැඟි පරිදි තේරුම් කරන්නට වූහ. සිතැඟි පරිදි ඒ ශ්‍රාවකයෝ නිගණ්ඨ ශ්‍රාවකයෝ තම තමන්ට හිතෙන හිතෙන විදිහට ධර්මයේ විග්‍රහ කරන්න විස්තර කරන්න පටන් ගත්තා නිගණ්ඨ ධර්මයේ. ඒ හේතුවෙන් ඔවුන් අතර වාද ભેද පැන නැගී උණුසුම් වාද විවාද ඇති විය. නිගණ්ඨ ශ්‍රාවකයන් තම තමන්ගේ ධර්ම ඥානය ගැන ඔවුනොවුන්ට වාදාරෝපණය කරමින් ක්‍රියා කිරීම නිසා එම අනුගාමික ගිහියෝද ඔවුන් කෙරෙහි කලකිරුණහ. මේ නිසා උණුසුම් වාද විවාද ඇති වුණා. නිගණ්ඨ ශ්‍රාවකයෝ තම තමන්ගේ ධර්මඥානය ගැන එක එක්කෙනාට වාදාරෝපණය කරමින් ක්‍රියා කරන්න පටන් ගත්තා. ඒ නිසා අනුගාමික ගිහියොත් ඔවුන් කෙරෙහි කලකිරුණා. ඒ නිගණ්ඨ ශ්‍රාවකීන් කෙරෙහි නිගණ්ඨ පිරිස කෙරෙහි කලකිරීමට පත් වුණා. මෙසේ ජෛන මහාවීර නිගණ්ඨ නාතපුත්ත ජෛන මහාවීර හෙවත් නිගණ්ඨ නාතපුත්තතුමාගේ අභාවයෙන් නොබෝ කලකින් ටික දවසක් ගියාට පස්සේ එම ශ්‍රාවකයෝ ભેදබින්නත්වයට පත් වුණා. එම පුවත දැනගත් සැරියුත් මහතෙරණුවෝ භික්ෂු නමතා තථාගතයන් වහන්සේ විසින් දේශිත ස්වාක්ඛාත වූ නෛර්යානික ඌ ධර්මය බොහෝ ජනයාගේ හිතසුව පිණිසත් ශාසනයේ පැවැත්ම පිණිසත් සංගායනා කළ යුතු බව පෙන්වා දෙති.
පෙන්වා දෙති. ඉතිං සැරියුත් හාමුදුරුවන් වහන්සේ ඒ සිදුවීමත් එක්ක මේ සංගායනාව පැවැත්විය යුත්තේ ඇයි කියන එක පිළිබඳව පැහැදිලි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ස්වක්කාත වූ නෛර්යානික වූ සද්ධර්මය බොහෝ ජනයාගේ හිතසුව පිණිසත් ශාසනයේ පැවැත්ම පිණිසත් සංගායනා කරන්නට ඕන කියලා සැරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. විවාද නොකළ යුතු බව උන්වහන්සේ පවසති. විවාද නොකරන්නට කියලා ප්‍රකාශ කරනවා. විවාද කිරීමට ගිහිල්ලා තමයි නිකණ්ඨ ශ්‍රාවකයන් මේ විදිහේ විනාශයට පත් වුණේ. ඉන් අනතුරුව සැරියුත්තරණුවෝ අංගුත්තර නිකායේ ධර්මයේ සංග්‍රහ වී ඇති ආකාරයට සංඛ්‍යා වශයෙන් දහස දක්වා ධර්මය සංගායනා කරනවා, සංග්‍රහ කරනවා. අංගුත්තර නිකායේ ධර්මය සංග්‍රහ වෙලා තියෙන ඇති ආකාරයට සංඛ්‍යා වශයෙන් දහස දක්වා ධර්මය සංගායනා කරනවා. උන්වහන්සේ ධර්මය සංගායනා කළ අන්දම බුදුරදුන්ගේ ප්‍රශංසාවට ලක්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවටත් ලක්වෙනවා ධර්මය සංගායනා කරලා තියෙන ආකාරය. මේ සියලු පුවත් දීඝනිකායේ සංගීති සූත්‍රය ඇතුළත් වේ. මේ කියන තොරතුරු විස්තර ඔක්කොම ඇතුළත් වෙන්නේ දීඝනිකායේ සංගීති සූත්‍රයේ. එහෙත් බුදුරදුන් වැඩ සිටියදීම ධර්ම සංගායනා පිළිබඳ බලාපොරොත්තුව සම්පූර්ණ කර ගැනීමට සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේට අවස්ථාව නොලැබිනි. සම්මුඛ කියන තෙරුන් වහන්සේට අවස්ථාවක් ලැබුණේ නැහැ බුදුහාමුදුරුවන්ගේ කාලයේදීම ධර්ම සංගායනාවක් පවත්වන්න. එසේනම් සුභද්‍රගේ ප්‍රකාශයේ ආසන්න කාරණයේසේ සලකා සමීප ශ්‍රාවකයන් වහන්සේගේ අනුමැතිය හා පෙළඹවීම මත ප්‍රථම ධර්ම සංගීතය සිදු වූයේ බුදුරදුන් ධර්මාන කාලයේ සිටම පැවති අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් වශයෙන් බව සිටිය හැකිය. ආසන්න කාරණයේ සලකා සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේගේ අනුමැතිය හා පෙළඹවීම මත ප්‍රථම ධර්ම සංගීතය සිදු වූයේ බුදුරදුන් ධර්මන කාලයේ සිටම පැවති අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් වශයෙන් බව හිතන්න පුළුවන්. එහෙනම් සුභද්‍ර භික්ෂුන් වහන්සේගේ ප්‍රකාශයේ ආසන්න කාරණයේ විදිහට සලකගෙන සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේගේ අනුමැතිය හා පෙළඹවීම මත ප්‍රථම ධර්ම සංගීතය ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්නට කටයුතු කළා තියෙනවා. ධර්ම විනය රැක ගැනීම. ගෝපක මොග්ගල්ලා සූත්‍රයේ සඳහන් වන අන්දමට බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු පිළිසන්න කොට පැවතිය යුතු එක් භික්ෂුවක් හෝ උන්වහන්සේ විසින් පත් කොට නැත. ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන් වන විදිහට බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ පිළිසරණ කොට පැවතිය යුතු එක් භික්ෂුවක් හෝ නැහැ. පිළිසරණ කරගෙන පවතින්න, එහෙම නැත්නම් අනිත් හැම දිනවම ආරක්ෂා කරන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් පත් කරලා නැහැ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ දැක්වෙන විදිහට. එම සූත්‍රයේ වැඩිදුරට සඳහන් වන පරිදි ගෝපක මොග්ගල්ලාන බමුණා විසින් අසන ලද ප්‍රශ්නයකට අනද තෙරණුව මෙසේ පිළිතුරු දෙති. ගෝපක මොග්ගල්ලාන අහන ප්‍රශ්නයක් ඒකෙති. ආනන්ද හාමුදුරුව මෙන්න මෙහෙම පිළිතුරක් දීලා තියෙන. බමුණ, අපි පිළිසරණ නැත්තෝ වෙමු. අපි ධර්මයෙන් පිළිසරණ කොට ඇත්තෝ වෙමු. අපිට තියෙන එකම පිළිසරණ තමයි ධර්මය. ධර්මයේ තමයි පිළිසරණ වෙන්නේ කියලා කියනවා. ගෝපක මොග්ගල්ලාන බමුණ ඇවිල්ලා බුදුරජාණන් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නයක්. ශාස්ත්‍රූන් වහන්සේගෙන් පස්සේ කවුද පිළිසරණ වෙන්නේ කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ පිළිතුරු දෙනවා, අපිට තියෙන එකම පිළිසරණ තමයි ධර්මය කියලා. ඒ අනුව තම ශාස්ත්‍රවරයාගේ සම තත්ත්වේලා සැලකෙන ධර්ම විනය ආරක්ෂා කර තිබීම සඳහා ධර්ම සංගායනා වැනි ඉක්මන් පියවරක් ගැනීමේ අවශ්‍යතාවය ශාසන භාරධාරී මහතෙරවරුන්ට තිබුණා විය හැකිය. ඒ නිසා ධර්ම විනය කියන්නේ ශාස්ත්‍රවරයා හා සමානයි. මමත්තේන සත්තා භික්ෂූනි, මම ධර්මයත් විනයත් දේශනා කළා පැනෙව්වා. ඒ නිසා මමත්තේන සත්තා, මගෙන් පස්සේ ඔබට ශාස්ත්‍රවරයා වෙන්නේ ඒ මම දේශනා කරපු ධර්මයත් පනවපු විනයත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ශාස්ත්‍රවරයා හා සමානව ගරු කළ යුතු ධර්මයේ සහ විනය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විනයවාදී බව පවසා ඇත. ඒ අනුගාමික වූ තේරවාදී භික්ෂූන් වහන්සේද විනය පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වූ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ විනේවාදී බව ප්‍රකාශ කරලා තිනු. ඒ නිසා තේරවාදී භික්ෂුන් වහන්සේලාත් විනය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වලා කටයුතු කරලා තියෙනවා. බුදුරදුන් විසින්ම උපාලි තෙරණුවන් විනය පාලක තනතුරට පත් කොට තිබිණි. සාරිපුත්ත මහා කාශ්‍යප වැනි මහා තෙරවරුද්ද විනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ බවට සාධක තිබේ. උපාලි තෙරුන් වහන්සේ විනය පාලක තනතුරට පත් කරලා තිබුණා. සාරිපුත්ත හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව වගේ ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේලා විනය පිළිබඳව දැඩි අවධානයකින් හිටපු පිරිසක් විදිහට ධර්ම සාහිත්‍ය අධ්‍යයනය කරනකොට පැහැදිලිව තොරතුරු හොයාගන්න පුළුවන්. සුබද්ද භික්ෂුව බුදුරදුන්ගේ පරිනිර්වාණය ගැන අසාත් උදම් ඇනුවේද විනය ප්‍රඥප්ති ලිහිල් වේය යන අපේක්ෂාවෙනි. සුබද්ද කියන භික්ෂුව මා සෝචිත මා පරිදේවිත්ත සුමුත්තා මයා තේන මහා සමනේන ඒ විදිහට ප්‍රකාශ කළේත් විනය නීති බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ලිහිල් වෙයි කියන අදහසින්. විනය නීති ලිහිල් වෙයි කියන අදහසක් සුබද්ද කියන භික්ෂුවට තිබුණා. ඒ නිසා තමයි ඒ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. සුබද්දගේ එම ප්‍රකාශයේ ඒක පුද්ගල ප්‍රකාශයක් නොවූ අතර ඒ පසුබිමෙහි ඒ හා සමාන ආකල්ප දැරුවන් සිටියහයි සිටීම සාධාරණය. ආකල්ප දරපු අය ඉන්ද ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. සුබද්ද කියන භික්ෂූන් වහන්සේගේ හුදු ප්‍රකාශයක් විතරක් නෙවෙයි, ඒ වටා එක රාසි වෙච්ච තවත් විශාල භික්ෂු පිරිසක් සිටින්නට ඇති. විනයෝ නාම ශාසනස්සායු, විනය සංරක්ෂණය කර ගැනීම සංඝ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් සේ සැලකිනි. විනයෝ නාම ශාසනස්සායු, විනය තමයි සම්පූර්ණ සම්බුද්ධ ශාසනයේ ආයුෂයේ විදිහට තෙරවාදී භික්ෂුන් වහන්සේලා කල්පනා කළා. මේ නිසා විනය ප්‍රඥාප්තීන් යථා ස්වරූපයෙන් රැකගැනීමට තේරවාදීහු හැමවිටම උත්සාහ කරය. මේ නිසා විනය ප්‍රඥප්තිය, විනය පැනවීම් යථා ස්වරූපයෙන් ඒ පනවලා තියෙන විදිහටම රැකගන්න තේරවාදී භික්ෂූන් වහන්සේලා ගොඩක් උත්සාහයක් අරගෙන තියෙනවා. එම උත්සාහය සහ උනන්දුවද ප්‍රථම සංගායනාව කෙරෙහි බලපෑ බව නිසැකය. ප්‍රථම ධර්ම සංගායනාව සඳහා ඒ විනය ප්‍රඥප්ති ඒ විදිහටම පවත්වාගෙන යෑම සඳහා ගත්ත උනන්දුවත් බලපාලා තියෙනවා. මෙතෙක් සාකච්ඡා කළ කරුණු අනුව නිගමනය කළ හැකිව තිබෙන්නේ චුල්ලවග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ එන මහා පරිනිබ්බාන සූත්‍රයෙන්ද චුල්ලවග්ගයේ සහ මහා පරිනිබ්බාන සූත්‍රයේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේන සඳහන් පරිදි ප්‍රථම සංගීතියට ආසන්නම හේතුව සුබද්ද භික්ෂුවගේ ප්‍රකාශය වීමට පුළුවන්. ආසන්නම හේතුව ඒක වෙන්න පුළුවන්. ඒ හැරුණු විට මෙම කාර්ය සඳහා සංගීතකාරක මහතෙරවරුන් පෙළඹ වූ තවත් ඓතිහාසික හා සමාජික හේතු තිබිනැයි සැලකිය හැකිය. තවත් සාධක තියෙන්න පුළුවන්කම තියෙනවා. ප්‍රථම ධර්ම සංගායනාව සඳහා භික්ෂූන් වහන්සේලා පෙළඹවන්නට හේතු වෙච්ච කරුණු සංගීතකාරක තෙරවරු චුල්ලවග්ග පාළියේ සඳහන් පරිදි මහා කාශ්‍යප තෙරණුවෝ ශාසනයේ චිර ජීවනයේ සඳහා ධර්ම විනය සංගායනා කිරීමට භික්ෂූන් වහන්සේ උත්සාහවත් කළහ. චුල්ලවග්ග පාළියේ සඳහන් වෙන විදිහට මහා කාශ්‍යප හාමුදුරුව තමයි ශාසනයේ චිරස්ථිතිය සඳහා චිර ජීවනයේ සඳහා ධර්ම විනය සංගායනා කිරීමට භික්ෂූන් වහන්සේලාව උනන්දු කරවපු භික්ෂූන් වහන්සේ. ඉතින් ඒ උනන්දු කරවපු භික්ෂූන් වහන්සේ සංඝ සම්මතය ලැබූ මහා කසුප් තෙරණුවෝම සංගායනාව සඳහා සුදුසු රහතන් වහන්සේ 499 නමක් තෝරාගත්හ. සංඝ සම්මතයෙන්ම මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ ධර්ම සංගායනාවේ මූලිකත්වයට සුදුසුයි කියලා යෝජනා කළා. ඒ අනුව තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ සංගායනාව සඳහා සුදුසු රහතන් වහන්සේලා 499 නමක් තෝරාගත්තේ. ආනන්ද තෙරුන්
එම සංගීතයට අවශ්‍ය තෙරණමක් වේ. එසේ වුවත් ඒ වන විට රහත් නොවූ නොවී සිටි නිසා උන්වහන්සේ තමන් විසින් සිටි උන්වහන්සේ තමන් විසින් තෝරාගනු ලැබීමෙන් පක්ෂ භජනය කළේ යැයි චෝදනාවක් නැගීමට ඉඩ තිබිණි. ආනන්ද හාමුදුරුව පළවෙනි ධර්ම සංගායනාවට භික්ෂූන් වහන්සේලා තෝරා ගන්න වෙලාව වෙනකොට රහත් භාවයට පත් වෙලා හිටියේ නැහැ. ඒ නිසා උන්වහන්සේව තෝරා නොගෙන කාශ්‍යප හාමුදුරුව දැනගෙන හිටියා ආනන්ද හාමුදුරුව අනිවාර්යයෙන්ම රහත් භාවයට පත් වෙනවා කියලා. ඒ නිසා පක්ෂ භජනය කළා කියලා ආනන්ද හාමුදුරුවන්ගේ පාර්ශවය, එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුවන් වහන්සේව ඒ සඳහා යොමු කරගන්න ඕන හින්දා ඒ විදිහට කටයුතු කළා කියලා රහතන් වහන්සේ 500 නමක් තමයි ධර්ම සංගායනාව සඳහා තෝරාගත්තේ. ඒ අතර ආනන්ද හාමුදුරුවෝ හිටියේ නැති නිසා තමයි 499 දෙනෙක් තෝරාගත්තේ. උන්වහන්සේ අවසානයේදී රහත් භාවයට පත් වෙලා සංගායනාවට සහභාගී වුණා. මහා කසුප් තෙරණුවෝ එම චෝදනාවෙන් මිදී සංඝයාගේ කැමැත්තෙන්ම අනද තෙරුන් පත් කර ගැනීමට ඉඩ තබා එක් නමක් අඩු 500ක් නමක් තෝරාගත්හ. භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත අනුව කැමැත්තෙන්ම ආනන්ද හාමුදුරුවන්ව තෝරා ගැනීමේ කටයුත්ත කරගන්න පුළුවන් නිසා මහකාශ්‍යප හාමුදුරුව 499 දිනක් විතරක් තෝරගත්තා. කෙසේ නමුත් සංඝයාගේම කැමැත්තෙන් අනද හිමියන් මේ සඳහා තෝරාගත් අතර උන්වහන්සේද සංගායනා දිනට පෙර දිනට අරහත් ඵලයට පැමිණිහ. සංඝයා වහන්සේලාගේ කැමැත්තෙන් ආනන්ද හාමුදුරුවන්වත් තෝරා ගන්නවා. කෙසේ නමුත් සංගායනාවට පළවෙනි දවසේ සංගායන පවත්වන්න කලින් දවසේ රහත් භාවයට ආනන්ද හාමුදුරුවෝ පත් වුණා. එබැවින් රහතන් වහන්සේ 500 නමකගේ සහභාගීත්වයෙන්ම සංගායනාව පැවැත්වීමට අවස්ථාව සැලසුණා. ඒ නිසා සංගායනා ස්ථානයේ ඊළඟ මාතෘකාව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංගායනා ස්ථානයේ. සංගායනා ස්ථානයේ වස් කාලය තුලදීම සංගීතය පැවැත්වීමට තීරණය විය. වස් කාලයේ තමයි සංගායනාව පැවැත්වීම සුදුසුයි කියලා යෝජනා වුණේ. බොහෝ ගොදුරුගම් හා සෙනසුන් ඇති බැවින් ඒ සඳහා සුදුසු ස්ථානයේ රජගහ නුවර වශයෙන් නම් කොට සම්මත කරගන්නා ලදී. ගොදුරු බිම් පිණ්ඩපාතේ වැඩම කිරීම සඳහා ඒ වගේම සෙනසුන් සේනාසනක් තිබුණා රජගහ නුවර. ගොඩක් සේනාසන තිබුණා. ඒ නිසා රජගහ නුවර සුදුසුයි කියලා යෝජනා කරගත්තා. වස් කාලයේදී සිදු කරන්නට ඕන කියලා සාකච්ඡා කරගත්තා. ඊට අමතරව රජගහ නුවර පැවැත්වීමට තීරණය වුණා. මේ සඳහා බුද්ධ ගයාව සුදුසුයයි ඇතැම් තෙරවරුන් යෝජනා කළහ. එහෙත් අජාසත් රජුගේ රැකවරණය ලැබෙන බැවින් රජගහ නුවරම සුදුසුයයි මහ කසුප් තෙරණුවන් විසින් තීරණය කරන ලද බවත් රෝක් හිල් තම බුද්ධ චරිතය ග්‍රන්ථයෙහි සඳහන් කරයි. රෝක් හිල් කියන පඬිවරයා සඳහන් කරනවා බුද්ධ චරිතය කියන තමන්ගේ ග්‍රන්ථයේ අජාසත් රජතුමාගේ රැකවරණය ලැබෙන නිසා රජගහ නුවර සුදුසු තැනක් විදිහට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට රජගහ නුවර සුදුසුයි කියලා තීරණය කළා කියලා රෝක් හිල් කියන පඬිවරයා සඳහන් කරලා තියෙනවා තමන්ගේ බුද්ධ චරිතය කියන පොතේ. සංගීතයට තෝරාගත් 500 නම හැර සෙසු භික්ෂූන් රජගහ නුවර වස් නොවිසිය යුතුයයි කර්ම වාක්‍යයකින්ම සම්මත කරගන්නා ලදී. සංගීතයට සහභාගී වෙන භික්ෂූන් වහන්සේලා 500 නම ඇරෙන්නට අනිත් භික්ෂූන් වහන්සේලා රජගහ නුවර වාසය නොකළ යුතුයි කියලා කර්ම වාක්‍යයකින්ම සම්මත කරගෙන තියෙනවා. සමන්ත පාසාදිකාවේ එන සඳහනකට අනුව සංගීතකාරක තෙරවරු මේ ශ්‍රේෂ්ඨ කටයුත්තට කිසියම් විසම පුද්ගලයකුගෙන් හිරිහැරයක් වෙතැයි කල්පනා කර ඇත. සංගීතකාරක තෙරවරු මේ ශ්‍රේෂ්ඨ කටයුත්තට කිසියම් විසම පුද්ගලයකුගෙන් හිරිහැරයක් වෙන්න පුළුවන් කියලා කල්පනා කළා. මෙවැනි කරුණුවලින් පැහැදිලි වන්නේ මෙම ධර්ම සංගීතයට විරුද්ධ පිරිසක්ද සිටි බවයි. සංගීතකාරක තෙරවරුන් කල්පනා කරලා තියෙනවා මේ රජතුමාගේ රැකවරණයත් එක්ක මේක පවත්වන්නට කල්පනා කිරීමත්, ඊට අමතරව යම්කිසි විසම පුද්ගලයෙකුගෙන් හිරිහැරයක් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනකොට මේ ධර්ම සංගායනාවට විරුද්ධව හිටපු පිරිසක්කුත් ඉඳලා තියෙනවා කියන්නට
ඉඳල තියෙනවා කියලා හිතන්නට අවශ්‍ය ඉඟියක් අපිට ලබාදීලා තියෙනවා. එම විරුද්ධ පාක්ෂික බලවේගේ පිළිබඳ ඉතිහාසය බුද්ධ කාලයේ දක්වා දිවෙන්නක් බව මීට පෙර සාකච්ඡා කර ඇත. බුද්ධ කාලයේ දක්වා දිවෙන විවිධාකාරයේ පාර්ශව විවිධාකාරයේ පිරිස් බුද්ධ ශාසනයේම භික්ෂුන් වහන්සේලා විදිහටම පෙනී හිටපු ආකාරය අපි කතා කළා. එනිසා ඒ වගේ බලපෑමක් පැමිණෙන්නට ඉඩ තිබුණා. එනිසා එයින් මඟහැරෙන්නට තමයි රජගහනුවර ආරක්ෂිතව මේ ධර්ම සංගායනාව පවත්වන්නේ. රජගහනුවර සප්තපරණී ගුහාද්වාරයේහි අජාසත් රජු විසින් කරවන ලද මණ්ඩපයට රැස්ව සංගායනාව සිදු කළ බව තේරවාදී මූලාශ්‍රවල සඳහන් වෙයි. රජගහනුවර සප්තපරණී ගුහාද්වාරයේ අජාසත් රජතුමා විසින් කරවපු මණ්ඩපයට රැස් වෙලා සංගායනාව සිදු කරපු බව තේරවාදී මූලාශ්‍රවල සඳහන් වෙනවා. ටිබෙට් විනයට අනුව එම ස්ථානයේ නියග්‍රෝධ ගුහා නම් වේ. නියග්‍රෝධ ගුහා කියන නමින් තමයි ටිබෙට් විනයට අනුව සඳහන් වෙන්නේ. ටිබෙට් විනයේ සඳහන් වෙලා තියෙන්නේ මේ සප්තපරණී ගුහාද්වාරයේ නියග්‍රෝධ ගුහා කියන නමින්. අස්වගෝසාචාර්ය පාදය සඳහන් කරති. ගිජ්ජකූට පර්වතයේදී සිදු වූ බව අස්වගෝසාචාර්ය පාදය සඳහන් කරති. අස්වාගෝස පාත් දයන් වහන්සේ සඳහන් කරනවා ගිජ්ජකූට පර්වතයේදී මේ සංකායනාව සිද්ධ වුණා කියලා. වේබාර පර්වතයේදී සිදු කළ බව ලෝකෝත්‍රවාදීහු කියති. ලෝකෝත්‍රවාදීන් කියනවා මේක සිද්ධ වුණේ වේබාර කියන පර්වතයේදී සිද්ධ වුණා කියලා සඳහන් කරනවා ලෝකෝත්තර. මේ කියවෙන සියලු ස්ථාන රජගහනුවර ආශ්‍රිතව පවත්නා තැන්ය. රජගහනුවර ආශ්‍රිතව පවතින තැන්. එනිසා සාමාන්‍ය තේරවාදී පිළිගැනීමට අනුව සප්තපරණී ගුහාද්වාරයේ අසල රජගහනුවර සප්තපරණී ගුහාද්වාරයෙහි අජාසත් රජතුමා විසින් කරවන ලද මණ්ඩපයේ සිද්ධ කලා කියන එක තමයි පිළිගැනීම. ඊට අමතරව ටිබෙට් විනේ දෙක්වෙන නියක්‍රෝධ ගුහා කියන ස්ථානේ ගිජ්ජකූට පර්වතයේ කියන අදහස අස්වගෝසාචාර්ය පාදයන් වහන්සේ දක්වපු, වේබාර පර්වතයේදී කියන අදහස ලෝකෝත්තරවාදීන් ඉදිරිපත් කරන, මේ වගේ විවිධ අදහසුත් තියෙනවා කියන එක ඔබ මතක තබා ගන්නට ඕන. එබැවින් පොදුවේ ගත් විට රජගහනුවර යම් ස්ථානයකදී මෙම සංගායනාව සිදු කළ බව සියලුම බෞද්ධ සම්ප්‍රදායිකයෝ පිළිගනිති. සියලුම සම්ප්‍රදායිකයෝ බෞද්ධ සම්ප්‍රදායිකයෝ පිළිගන්නව රජගහනුවර කිසියම් හෝ ස්ථානයක මේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුවා කියලා පිළිගන්නවා. ඉතින් මෙම සංගීතය පිළිබඳව සඳහන් වන චුල්ලවග්ගපාලී අජාසත් රජුගේ නම් සඳහන් වේ. අජාසත් රජතුමාගේ නම සඳහන් වෙනවා. මෙම සංගීතය පිළිබඳව සඳහන් වන චුල්ලවග්ගපාලී අජාසත් රජුගේ නම සඳහන් වෙනවා. පංචසතික කන්දකයේ මේ සංගායනාව ගැන කියවෙන චුල්ලවග්ගපාලියේ කොටස. පංචසතික කන්දකයේ අජාසත් රජතුමාගේ නමත් කියවෙනවා. ඒ කියන්නේ අජාසත් රජතුමා මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා කියන එක තමයි ඒ තුලින් අපිට පේන්නේ. එහෙත් වංශ කතා වන්හි හා සමන්ත පාසාදිකා විනය අටුවාවේ අජාසත් රජතුමාගේ අනුග්‍රහය හා ආරක්ෂාව සැලසුණු බව සඳහන් වේ. සමා වෙන්න. මෙම සංගීතය පිළිබඳව සඳහන් වන චුල්ලවග්ගපාලී අජාසත් රජුගේ නම සඳහන් නොවේ. වංශකතාවල හා සමන්ත පාසාදිකා විනය අටුවාවේ අජාසත් රජතුමාගේ අනුග්‍රහය හා ආරක්ෂාව ලැබුණා කියලා සඳහන් වෙනවා. අජාසත් රජතුමාගේ අනුග්‍රහය ලැබිච්ච බව චුල්ලවග්ගපාලී සඳහන් වෙන්නේ නැහැ පංචසතිකක් අන්තකේ. ඒ වුණාට වංශකතාවල සහ සමන්ත පාසාදිකාවේ මේ පිළිබඳව සඳහන් වෙනවා. අජාසත් රජතුමා අනුග්‍රහය සහ ආරක්ෂාව සැලසුවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි තොරතුරු ගොඩක් සාකච්ඡා කළා මෙතනදී. ඒ තොරතුරු නැවත නැවත ඔබ බලන්න, මේ පාඩම නැවත නැවත බලන්න. එතකොට
අවශ්‍ය කරුණු මතක හිටීවි. අපි සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් විදිහට ශාසන ඉතිහාසයේ පොතේ කොටසක් තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ශාසන ඉතිහාසය පොතට අදාළ තොරතුරු රාශියක් අපි මෙතනදී සාකච්ඡා කළා. ඉතින් මෙතනදී ධර්ම ඒකරාශී කිරීම, සම්මුඛ තෙරුන්ගේ පූර්ව අධ්‍යක්ීම, ධර්ම විනය රැක ගැනීම, සංගීතකාරක තෙරවරු, සංගායනා ස්ථානය කියන මේ තොරතුරු සාකච්ඡා කළා. එහෙමනම් අපි ඊළඟ පාඩමින් ඊළඟ පරිච්ඡේදයෙන් මේ පරිච්ඡේදයේම ඊළඟ කොටස දෙවන ධර්ම සංගායනාව ගැනත් සාකච්ඡා කරන්නට අදහස් කරනවා. දෙවන ධර්ම සංගායනාවේ කොටස් වලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමු ගන්නවා. ඔබට මේ පිළිබඳව දැනුමක් ඇති කරගන්නට, මේ පිළිබඳව අධ්‍යයනය කරන්න පහසුවක් වෙන්නට මේ විදිහට නිර්මාණය කරන්නේ. එහෙමනම් අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල නාලිකාව අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නට කියලාත් සිහිපත් කරනකම මේ පාඩමෙන් සමු ගන්නවා. ඔබට තෙරුවන් සරණයි.